Namo tassa bhagavato arahato sammāsambuddhassa. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Śraddhāvanta satpurisa pinvatne Tathāgata sammā sambuddhajānān vahanse visin desanā karannata yedunā vū bhavanā mārgaya anugamane kirīma sambandhava me pinvatun idiripat karala tiyena gæṭalu walata visindun labā dīma me avasthāvaya balāpuruttu wenne pasugiya desanā vāharawala dīt anupiliwelin e gæṭulu wenuwen api visindun labā dunna me avasthāvayedīda gæṭulu bohomayak labila tiyenawa Kala velava anuwa e gatulu walata prayogika visunun laba dimata balaporottu wenawa. Palamema prashneyak idiripat karala tiyenawa aadhunika bhavana yogi kenek ekena bhavanawata vichikrama tiyena ehet bhavanawa karaganda margaya nadanna kenekge pilibandawai. Ethin bhavanawak kiyana eka මුලින් අපි තේරුම් ගන්නට ඕනේ හිතේ අලුත් අරමුණක් පුහුණු කරවීම. ත්‍රේ ආරම්මණය කුසල ආරම්මණයක් වෙන්නට ඕනේ. කුසල ආරම්මණයක් අලුත් ආරම්මණයක් මනසේ පුහුණු කරවීමයි භාවනාව කියලා කියන්නේ. මේ සඳහා අපේ භාග්‍යවතුන් වහන්සේ අරමුණු සමත වශයෙන් අරමුණු 40ක් අපිට පෙන්වන් කරලා දීලා තියෙනවා. විපස්සනා වශයෙන් උත් නොයෙකුත් අරමුණු පෙන්වන් කරලා තියෙනවා. ඒ අනුව පළමුවෙන් ස්වාමීන් වහන්සේ නමකගෙන් හෝ භවනා ගුරුවරයෙක්ගෙන් භවනා අරමුණක් අපේ ඉගෙන ගන්නවා. ඒ භවනා අරමුණෙන් අනුතුරු අපි දිගට පුහුණු කරවා ගන්නවා. දැන් බලන්න ඔය අතීතයේදී අපේ ලංකාවේ ඉන්දියාව වගේ රටවල්ව පවා භවනාව කිසිවක් දන්නේ නැති කෙනෙක් යනවා. භාවනා ගුරුවරයෙක් ගාවට මේ ගුරු ස්වාමීන් වහන්සේ හෝ වේවා මේ භාවනා ගුරු උතුමන් වහන්සේලා කුඩා කමඨහනක් දෙනවා ඒ කාලේ හැටියට ඉතින් කමඨහන මේ අය අහලා ඇති අට්ටික කමඨහන ඇටසැකිල්ලක් මේ ඇටසැකිල්ලක් කියන එකක් මෙහෙ කරනවා එහෙම නැත්නම් මේ කයේ කොටස් 32ක් කියලා මෙහෙ කරනවා කොටස් වශයෙන් මෙන් වෙන් කරලා මෙනෙහි කරනවා ඒ වගේම ජීවිතය මරණය පිළිබඳව මෙනෙහි කරනවා මරණන් නියතං මේ ආදී වශයෙන් ලැබෙනා වූ අරමුණ ඒක දිගට මනසේ පුහුණු කරනවා තමන් නිවසේ ඉන්න වෙලාවල් වලදී ඒ වගේම ගමන් බිමන් යන වෙලාවල් වලදී වෙනත් කටවත්තක් කරන වෙලාවෙදී නිවාඩුවක් ලැබෙන වෙලාවල් වලදී මේ ආරම්මණය පුහුණු කරනවා මම නැවත පුහුණු කරන ආරම්මණයට අපි නමක් දෙනවා භවනා ආරම්මණය කියලා. නැවත භාවිතා කරන කුසල ආරම්මණය තමයි මේ භවනා ආරම්මණය බවට පත් වෙන්නේ. ඔය බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉතින් මේ භවනා වඩපු අය විශාල ප්‍රමාණයක් සිටියා. දවසක් භාග්‍යවතුන් වහන්සේ අලවනුවරට වැඩම කරපු වෙලාවේදී මරණ සතිය පිළිබඳව භවනාවක් දේශනා කළා. කියන්නේ මරණ සතිය යම් කෙනෙක් වඩනවා නම් මරණයට බය නැහැ. නිර්භයව මරණයට මුහුණ දෙන්න පුළුවන්. එපමණක් නෙමෙයි නිර්භයව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම කෙලෙස් දමනය කරගන්න පුළුවන්, නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මේ වාගේ මරණ සතිය පිළිබඳව අනුසස් දේශනාවක් දේශනා කළා මරණය වඩන ආකාරය ජීවිතය අනියතයි මරණය නියතයි අතීතයේ හිටපු අයත් මරණයටපත් වුණා වර්තමානයේ අයත් මරණයටපත් වෙනවා අනාගතයේ පහළ වෙන අයත් මරණයටපත් වෙනවා මමත් මරණයටපත් වෙනවා මරණය නියතයි මරණය නියතයි මේ විදිහට දේශනා කළා ප්‍රථම හිටපු තරුණ දේනියක් මේක හිතට ගත්තා මේ කරන්නට ඕනේ ඊළඟ වතාවක භාග්‍යවතුන් වහන්සේ එනකොට මම මේක ප්‍රතිඵලයක් හදාගෙන තියන්නට ඕනේ මම හිතාගෙන මෙතමෙය මේ තරුණ වියේදීම නිතරම මරණ සති භාවනා වඩනවා
Tata jiwatune bivin karmante pedivela. Itu mada tudau karna atret marna hatiya bhavana vadanava. Nevata nevata atmika digatama karagena giya. Avurudu dekak tunak yanakota me daruwage hitama hondatama sahallu vela. Hondatama ekanga vela. Ithin ara marasati bhavanawa nisa bohoma hita samadhi wena swabhawayakata patthala thibuna. E wagema annaya hitanawata wada godak gemuren daham karunu hitanna puruduna. සාමාන්‍යයෙන් කෙනෙක් හිතන්නේ වර්තමානයේ අපේ මේ ස්වභාවය පමණයි. නමුත් මේ දරුවාට සංසාරය ගැනත් මතක් වෙනවා. සංසාරය අපි කොච්චර මැරිලා ඇද්ද, ඉපදිලා ඇද්ද, අනාගතය ගැනත් මතක් වෙනවා. මේ වාගේ හොඳට නුවණ අවදිව කටයුතු කරන කෙනෙක් බවට පත් වුණා. ඊට අවුරුදු 3කට පස්සේ භාග්‍යවතුන් වහන්සේ සම්මුඛ වුණා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න කීපයක් ඇහුවා. ඒකටත් උත්තර දීලා Dharma ශ්‍රවණය කරලා සෝහාන් මාර්ගපාදල බණ්ඩක් පුළුවන් වුණා. බණන්නර එක දිගටම මේ මරණ සති භාවනා වැඩුවා. ඒ වගේම තමයි අතීතයේ හිට බොහෝ දෙනෙක් මේ ආකාරයට භාවනා වඩලා භාවනාවන්ගෙන් ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. එක්තරා තරුණ ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ නිතරම මේ අෂ්ටික භාවනා වඩනවා. තමන් තරුණ කාලයේ කියලා නැහැ තමන්ගේ භවනා මානසික කාර්ය දිගටම කරගෙන යන අකණ්ඩවම කරගෙන යන මේ අට්ඨේ 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 කියන සංඥා පොන්තු කරගන්නවා මේ විදියට කාලයක් යනකොට තරුණ කාන්තාවක් ඉස්සරහට මුණ ගැහෙනවා එදිනහා වෙලා එනවා ස්වාමීන් වහන්සේගේ පැත්තට අර අට්ඨේ සංඥාවෙන් දිය නිසා මේ තරුණ කාන්තාව දැක්ක යටසකෙල්ලක් වාගේ තව ටික වේලාවකින් ඒ කාන්තාවගේ ස්වාමියා ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මේ ප්‍රදේශයෙන් කාන්තාවක් එහෙම ගියාද කියලා ඒ වෙලාවේ උත්තර ලබා දෙනවා මේ කාන්තාවක් නම් දැක්කේ නෑ අටසකෙල්ලක් නම් දැක්කයි කියලා අර සංඥාව තිබුණා ඇත්තේ කියන සංඥාව ඒ දත්වල ඒ වගේම ශරීරයේ පිහිටීම අරමුණේ අට්ඨික සංඥාව ඒ අට්ඨික සංඥාව හොඳට මනසේ ප්‍රගුණ වුණා ස්වාමීන් වහන්සේට ඒ හරහාම උතුම් අරිහත්ත්වය සාක්ෂාත් කරගන්න හැකියාවක් ලැබුණා මේ වාගේ පින්වතුනේ එක දිගට පුහුණු කරන්නා ඕ කර්මස්ථානයට එක දිගට පුහුණු කරවන්නා ඕ ආරම්මණයට කියනවා භවනා ආරම්මණයයි කියලා. ඒකට හේතුව පින්වතුනේ මේ ආරම්මණය තුල තියෙන කුසල ශක්තියක්. මේ භවනා ආරම්මණය තුල තියෙන කුසල ශක්තියක්. ඒකට කියනවා අලෝභය, අදෝසය, අමෝහය කියලා. අලෝභෝ අදෝසෝ අමෝහෝ ශක්තියක් තමයි මේ ආරම්මණය තුල තියෙන්නේ. මේ ආරම්මණය නැවත නැවත පුහුණු කරවීම මේදී හිත සැහැල්ලු වෙනවා. ඒ වගේම හිත සමාධි වෙනවා. ඒ වගේම නුවණ අවදි වෙනවා. ඒ වගේම බොහොම පහසුවෙන් ජීවත් වෙන සතුටෙන් ජීවත් වෙන ජීවිතයක් නිර්මාණය වෙනවා. ඒ නිසා මේ භවනා ආරම්මණය හරහා අපේ ජීවිතයේ විශාල පරිවර්තනයක් හදා ගන්න පුළුවන්. එනිසා මේ මහත්මයාගේ අදහස හොඳයි. අපිට භවනා කරගන්න විශ්වාසය හදාගන්න එක පාරටම ප්‍රතිපාර නොදකීවි. ඒ ගැන කම්පා වෙන්න එපා. මොකද මුලදී අපිට මේ භවනා කරන ආකාරය වැටහෙන්නේ නැති නිසා භවනාව හරිය ආකාරයෙන් නොවැඩෙන නිසා එක පාරටම ප්‍රතිපලයක් නොවේවි. ඒ වුණාට ටික කාලයක් භවනාව කරගෙන යනකොට අනිවාර්යෙන් හොඳ ප්‍රතිපලයක් ලැබෙනවා. ජීවිතේ බොහොම සැහැල්ලුයි අන්නායට වඩා හොඳ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් අන්නායට වඩා හොඳ සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් ඒ වගේම නිරෝගී සුවෙන් ජීවත් වෙන්න පුළුවන් දීර්ඝායුෂ වින්දනය කරමින් ජීවත් වෙන්න පුළුවන් තවත් ජීවිතයට උපකාර බොහෝ ශක්ති විශේෂයන් එක්ක ජීවත් වීමේ ශක්තියක් මේ භවනාව තුළ තියෙනවා යටත් පෙරසේ මෑත කාලයේ හැදෙන්නා වූ රෝගාබාධ අති විශාල ප්‍රමාණයක් පාරණය කරගන්න පුළුවන්. ඉතින් ප්‍රබලම කර්ම රෝග හැර අන් හැම එකක්ම පාරණය කරගන්න පුළුවන්. දියවැඩියාව තියෙනවා නම් දියවැඩියාව අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අධිරුධිර පීඩනය තියෙනවා නම් ඒ වගේ පාරණයක් හදාගන්න පුළුවන්. තවත් රෝගාබාධ ආදී දේවල් පවා මේ භවනාව හරහා පාරණයක් හදාගන්න පුළුවන්කමක් තියෙනවා. එනිසා මේ භවනාව පුරුදු කරලා තියාගන්න ජීවිතයට කුසල ශක්තිය කොයි එක්කව වෙන්නේ
භවනාමය කුසලයත් එක්ක කුසල ශක්තියකුයි එක්ක වෙන්නේ. දැන් අපි දැනවදාම දන් දෙනවනේ. දන් දෙනවා නම් දන් දීලා කාලයක් යනකොට හොඳ කුසලයන්ගෙන් පිරිච්ච කෙනෙක් බවට පත් වෙනවා වගේ භවනා චිත පුහුණු කරලා පුහුණු කරලා පුහුණු කරලා භවනාමය කුසලයත් එක්ක කුසලයන්ගෙන් පරිපූර්ණ කෙනෙක් නිර්මාණය වෙනවා. එනිසා භවනාමය හිත හොඳට ඕනකමෙන් පුහුණු කරවා ගන්න. ඒ සඳහා අපි මේ කීවේ කුඩා උදාහරණයක් මෛත්‍රී භාවනාව පුහුණු කරවා ගන්න පුළුවන් මේ මහත්මයාට ආරම්භයක් වශයෙන් Tamanta මෛත්‍රී කරගන්න සුළු වේලාවක් මම හිතනවා මේ බොහෝ දෙනා ඉස්කෝල වල යනකොට පවා මෛත්‍රී කරනවානේ Tamanta මෛත්‍රී කරගන්න සුළු වේලාවක් මම වෛර නොවේ මේ තරහ නොවේ මේ නිදුක් වේමේ නිරෝග වේමේ සුවපත් වේමේ මේ වාගේ තමයි මෛත්‍රී වඩා ගන්නවා ඒකම තමන්ගේ ඒ මෛත්‍රිය අන් අයටත් තමන්ගේ පවුලේ වාසය කරන ඒ වගේම අසල් වාසීන්ට ගම් වාසීන්ට නගර වාසීන්ට ලෝක වාසීන්ට මේ වගේ ප්‍රදේශ වාසීන් පුහුණු කරවන්න පුළුවන් ඒ වගේම හිතයි සිකායට නැදහත් අයට අහිතවත් අයට මේ ආදී වාසීන් මෛත්‍රී භාවනාවන් පුහුණු කරවන්න පුළුවන් ඒ වගේ සරල ක්‍රමයකින් ආරම්භ කරන්න ඒ ක්‍රමයේ යන් යන් වලක්කම් වුණා කියලා මෛත්‍රී වර්ධනයට බාධාවක් වෙන්නේ නැහැ. මෛත්‍රී වඩා ගැනීමේදී එක වචනයක් පුහුණු කරලා මෛත්‍රී දිනු කර ගන්නත් පුළුවන්. වචන හතරක් පහක් පුහුණු කරලා මෛත්‍රී දිනු කර ගන්නත් පුළුවන්. ඊට වඩා වැඩි ප්‍රමාණයක් පුහුණු කරලා වුණත් මෛත්‍රී දිනු කර ගන්නත් පුළුවන්. මෛත්‍රිය පුහුණු කරවීමේදී අපි විශේෂයෙන්ම කියවන්නේ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ ආකාරයෙන් අපි මෛත්‍රී භාවනාව පුහුණු කරවන්නේ. තව අපිට එක්කව කරගන්න පුළුවන් මේ අසවල් සියලු දෙනාම ආයතයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා ගුණධර්මයන්ගෙන් වැඩෙත්වා ඊගොසීම ආදී ගුණාංගයන්ගෙන් පරිපූර්ණ වෙත්වා වැඩි දියුණු වෙත්වා මේ වාගේ මෛත්‍රිය හා සම්බන්ධ වචන බොහෝමයක් අපිට තියෙනවා ඒව එක්කව කරගන්න පුළුවන් ඒව එක්කව කරගන්න මෛත්‍රිය වඩන්නත් පුළුවන් මුලදී එහෙම කළාට හානියක් නැහැ හැබැයි මෛත්‍රිය ක්‍රමක්‍රමයෙන් දියුණු වෙන්න එක වචනයකට එන්න වෙනවා කාලයක් ගිහින් හොඳට හිත එකඟ වෙනවා නම් හිත පිටින්ම නැතු වෙනවා නම් සමාධි වෙලා ඉන්නවා නම් අහස වෙනවා වගේ වෙලා ඉන්නවා නම් අන්නේ වෙලාවේදී අපි එක වචනයකට හරවා ගන්නවා අහවල් කෙනා සුවපත්ත්වවා සුවපත්ත්වවා එහෙම නැත්නම් වෛර නැත්තෙක් වෙත්වා වෛර නැත්තෙක් වෙත්වා ඒ තමන්ට ඒ විදිහට අහවල් පිරිසක් හරි කෙනෙක් හරි මෛත්‍රී නම්වා ගන්නට පුළුවන්කම තියෙනවා මේ විදිහට ඒ මෛත්‍රී භාවනාව ටිකක් පුරුදු වෙන්න පුළුවන් සාධනික කෙනෙක් වශයෙන් එහෙම නැත්නම් ආනාපාන සති භාවනාවත් පුහුණු වෙන්න පුළුවන් හුස්ම රැල්ලේ හිත පිහිටවා ගන්නවා නාසිකාග්‍ර තුල පිහිටවාගෙන හුස්මක් ඇතුල් වෙනකොට ඇතුල් වීම හුස්මක් පිට වෙනකොට පිට වීම මේ විදිහට හිත මෙනෙහි කරමින් පවත්වා ගන්නවා ආස්වාස ප්‍රාස්වාස ආරම්මණය තමයි හුස්ම රැල්ල උස්මරල්ලේ හිත පිටවගෙන හිත සමාධි කරගන්න. මේකත් ඒ භවනා ක්‍රම අතර එක භවනා ක්‍රමයක්. ඒ දෙයත් අපිට පුහුණු කරලා ගන්න පුළුවන්. පසුගිය දේශනාවලත් අපි ඒ ආනාපාන සති භවනා වඩන ආකාරය විස්තර කරලා දුන්නා. ඒ වගේ ඒ දේශනාවන්ගෙන් අනුසාරයෙන් හෝ ඒ භවනාවන් වඩන්නත් පුළුවන්. ඒ නිසා මේ ආධුනික කෙනෙක් වශයෙන් සුළුෙන් ආරම්භ කරන්න. විනාඩිය දෙක දවසට කීප වතාවක් භවනා වඩන්න. උදේ දවල් හවස වඩන්න මේම දවස් කීපයක් කරගෙන යනකොට භවනා රුචිකත්වයක් ඇති වෙනවා ඉන්න අතරතුර තමන්ටම භවනා කරන ක්‍රම අහු වෙනවා ඒ ක්‍රමයන් ඔස්සේ දිගින් දිගට භවනා කරලා හිතේ සහැල්ලුවක් සමාධියක් උපදවා ගන්න පුළුවන් ඒ දක්වාම තමන් ඒකම තහනම් නිතර භාවිත කරන් විනාඩියක් නම් කාලය තියෙන විනාඩියෙන් ආරම්භ කරන් විනාඩි 5ක් 10ක් කාලයක් ගන්න පුළුවන් නම් ඒ වාගේ කාලයකින් භාවනාව ආරම්භ කරන් පැයක් දෙකක් කාලයක් භාවනා කරන්න පුළුවන් අය ඒ වාගේ කාලයක් වෙන් කරගන්න කෙසේ හෝ මේ භාවනාව ආරම්භ කිරීමත් ආරම්භ කරපු භාවනාව දිගට කරගෙන යාමත් තමයි අත්‍යවශ්‍ය කාරණය අද ටිකක් කරලා නවත්තන්න නැතුව
අර කරපු ප්‍රමාණයම හෙටත් කරන්න අනිත් දයිත් කරන්න ටික දවසක් දිගටම කරගෙන යන්න සතියක් දෙකක් මාසයක් දෙකක් දිගට කරගෙන යන්න තමන්ට භවනා අද්දකින් ටිකක් ලැබෙනවා භවනාවෙන් ලැබෙන විශාල රසයක් ලැබෙනවා ඒ දක්වාම මේ අකණ්ඩව භවනා කරගෙන යන්න ආධුනික යෝගීන්ට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා මේ සුළුවෙන් ආරම්භ කරලා ක්‍රමක්‍රමයෙන් වැඩි කරන භවනා ක්‍රමය සමත භවනාවේදී පහසු ගතියක් දැනෙනවා විදර්ශනාවල පැත්‍රෙද්දී තරමක අකමැති ගතියක් යටිතෙන් මතුවෙනවා එයි ඉතින් ඒ සමත භවනාවක සහ විපස්සනා භවනාවක ඉතින් මුලදී මේ අකමැති ගතිය පරිභවනාවක තියෙනවා ඒ කියන්නේ මේ සමත භවනාවට උනත් බලන්න දැන් අපේ ඒ අනික් වැඩ කරන අතරේ අද භවනාවක් කරනවා කිව්වොත් අනේ මේක නම් අමාරුයි වගේ කියලා හිතෙනවා. නමුත් අපි බොහොම උත්සාහයෙන් නෑ කරනවාමයි කියන දැඩි වීරියකින් මේ භවනාව මුලදී යොදවන්නේ. ඒ සමත භවනාවටත් ඒ වගේමයි. විපස්සනා භවනාවේදීත් ඒ ගතියම තියෙනවා. ඉතින් මනස අර එකාකාරී වෙන්න කැමති යන් යන් දේවල් බෙද බෙදා බලන තින් අකමැත්තක් මනසේ තියෙනවා. නමුත් එහෙම කියලා මනසට වන දේට ඉඩ දෙන්නේ නැතුව අපිට අවශ්‍ය දේට අපි මනස යොදවා ගන්නට පුරුදු වෙන්නට ඕනේ. ඒ හරහා අපි කොහොම හරි මේ විපස්සනා භාවනාවත් පුහුණු වෙන්න බලමු. ඉතින් මේ මනසේ වර්ධනයට සමත භාවනාවත් අවශ්‍යයි විපස්සනා භාවනාවත් අවශ්‍යයි. සමත භාවනාවකින් කරන්නේ හිතේ එකඟ භාවයක් මනසේ පුහුණු කරවා ගන්නවා. කුසල ආරම්මන ශක්තියක් මනසේ පුහුණු කරවා ගන්නවා. දැන් බලන්න අපේ මේ දක්වා අපි අසුරු කරපු ආරම්මන ගත්තොත් හොඳ ආරම්මණු අඩුයි. නරක ආරම්මණු වැඩි. ඒ නිසාම අපේ මනස ඉහිරෙන ගතිය, ඒ වගේම මනස නොයෙකුත් ආරම්මණු වලට දුවන ගතිය, ඒ වගේම එක දෙයක් කරන්න බැරි ගතිය මනසට තියෙනවා. මේකට හේතුව තමයි අපේ මනසේ පසුතලය. අපි කියන හිතමු හදවත කියලා. ඉතින් හදවතේ පසුතලය. හදවත තුළ අකුසල ආරම්මණයන්ගෙන් පෙරලා තියෙන වෙලාවට හිත පිට යනවා. එනමුත් අපි මේ භවනා ආරම්මණයකින් කරන්නේ හදවත තුළ කුසල ආරම්මණයන්ගෙන් පුරවා ගන්නවා. භවනා ආරම්මණයක් කුසල ආරම්මණයක් බවට පත් වෙනවා. ඒ හරහා හදවත කුසල ආරම්මණයෙන් පිරුණහම සම්පූර්ණම කුසලයෙන් පිරිච්ච හදවතක් වෙනවා. ඒ අවස්ථාවේදී හිත සැහැල්ල වෙනවා, ඒ වගේම සමාධි වෙනවා, හිත එකඟ භාවයකට පත් වෙනවා. මේ තමයි සමත භාවනාවකින් කරන ක්‍රියාදාමය. ඉතින් අපේ මේ නිතර කුසල ආරම්මණයක් භාවිතා කරනවා නම්, භවනා ආරම්මණයක් භාවිතා කරනවා නම්, යද්දෙන් යද්දෙන් පවා භවනා ආරම්මණයක් භාවිතා කරනවා නම් හරි ඉක්මනින් පිට පරිවර්තනය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. නමුත් අර සංසාරයේ හොරුව අපිට අවශ්‍යයි. සංසාරයේ හොරුව නැති කෙනාට අපි එහෙම කියුවට කරන්න හරිම අමාරුයි. පුහුණු කරලා නැවත පුහුණු කරවලා ගන්නට ඕනේ. සංසාරයේ හොරුව තියෙන කෙනා ඉක්මනින් ඒ දේ කරගන්නවා. ස්වාමීන් වහන්සේලා කියලා දෙනවා මේ භාවනා වඩන්න ඕනේ මෙහෙමයි. තමන්ගේ හිත පරිවර්තනය කරගන්න ඕනේ මෙහෙමයි මේ ආකාරය කියලා දුන්නාම ඒක නෑ ඉතා ඉක්මනින් ඒ හිත භාවනාවෙන් පුහුණු කරවලා හිතේ සමාධියක් උපදවා ගන්නවා. එතකොට මේ සමාධිය කියන ස්වභාවය තීරණය වෙන්නේ අපේ හදවතේ හැදෙනා කුසල ආරම්මණයන්ගේ ශක්තිමන්ත භාවයයි. ඉතින් බලන්න අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවානේ සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන සාතනං කියලා. ඒ සබ්බ පාපස්සකරණං කියලා කියේ පාපයන්ගෙන් වළකෙන්න මේකට කියනවා සීලය කියලා. කුසලස්ස උපසම්පදා කියේ කුසල ධර්මයන් මනසේ පුහුණු කරවා ගන්න. ඒ බාහිර වස්තුන්ගෙන් කරන කුසලවලුත් මෙතන ඇතුළත් වෙලා තියෙනවා. නමුත් වැදගත් වෙන්නේ මෙතන මානසයෙන් පුහුණු වෙන්නා කුසල ආරම්මන ටික. දන් දීලා හෝ වේවා මනසෙන් කුසල ආරම්මන පුහුණු නොවුනොත් එහි ආනිසංස අඩුයි. ඒ දන් දීලා මනසෙන් පුහුණු වෙනවානේ අපි මේ වාගේ දානමය පුණ්‍ය කර්මයක් කළා. අන්නේ හරහා කුසලය ශක්තිමන්ත භාවයට පත් වෙනවා. ඒ කුසලය ශක්තිමන්ත වෙනකොට තමයි සමාධිය වඩගන්නේ. කුසලස්ස උපසම්පදා කියලා කියවේ කුසලයන්ගෙන් වැඩි දියුණු භාවය
සමාධි හදන්න උපකාරයක් වෙනවා. සචිත්ත පරියෝදපණං කියලා කියන්නේ කොටස ළඟට විපස්සනා කොටස තමන්ගේ හිතේ පවිත්‍ර භාවයට උදව් වෙන්නේ විපස්සනා භාවනාව. මේ කාරණාවන් තේරුම් ගන්න අය ඉතින් මේ හැම එකක්ම මනසේ පුහුණු කරවා ගන්නවා. ඉතින් කුසල සෝපසම්පදා කියවහම පින්වතුනේ අපි දන්නවා අපේ එදිනදා ජීවත් වෙනකොට ජීවිතේ කටයුතු කරනකොට නොයෙකුත් දේවල් එක්ක අපිට කටයුතු කරන්න තියෙනවා. නමුත් ඒ හැම කටයුත්තක්ම අපි කරන අවස්ථාවේදී යම් යම් කුසල ආරම්මන ශක්තියක් මනසේ පුහුණු කරවා ගන්නවා. බුදුගුණ මානසිකාරයක් හෝ වේවා වෙනත් මානසිකාරයක් හෝ වේවා හිතේ තියාගෙන ඒ කටයුතු කරනවා කුසල ශක්තිය ටිකෙන් ටික ප්‍රබල භාවයට පත් වෙනවා. මේ විදිහට කාලයක් මේ කුසල ආරම්මණයන් ප්‍රබල වෙනකොට අපේ හදවත කුසලයන්ගෙන් පිරීලා යනවා. ඒ වෙලාවේදී හදවතට විශාල විවෘතත්වයක් දැනෙනවා. ආලෝක ගතියක් දැනෙනවා, සැහැල්ලුවක් දැනෙනවා, සතුටක් දැනෙනවා. මේ ගතිය නිර්මාණය වෙලා එන්න නම් අර කුසල ආරම්මන ටික අවශ්‍යයි. භවනාමය කුසල ආරම්මන ටික, සමත කුසල ආරම්මන ටික. ඒ කුසල ආරම්මණයන්ගෙන් ශක්තිමන්ත භාවයට පත් වෙලා හිතේ සමාධියක් හදනහම ඊළඟට විපස්සනා කුසල උත්තරෙන්නට ඕනේ. විපස්සනා කුසලයන්ගෙන් තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. තර පින්වතුනේ අපි මේ ලෝකයේ අවබෝධ කළ යුතු බොහෝමයක් තියෙනවා. ඒ අවබෝධ කළ යුතු බොහෝම දේවල් අවබෝධ කරගන්න අපිට අවශ්‍ය වෙන විපස්සනා භාවනාව ඒ දේට අපි තේරුම් කරගන්නට ඕන විපස්සනා වඩන්නට ඕනේ කියලා. දැන් මේ පින්වතුන් අහලා තියෙනවානේ අපි සෝහාම් මාර්ගඵලය ලැබනකොට මේ පින්වතුන් අහලා තියෙනවා අපිට සක්කාය දිට්ඨිය නැති වෙනවායි කියලා. තමන්ගේ කය පිළිබඳව ඒ වගේ මේක තමන්ගේ පමණක් නෙමෙයි ස්කන්ධ පහ පිළිබඳව මමය, මගේ, මගේ ආත්මය කියන සංඥාවෙන් අපේ හිත පුහුණු වෙලා තියෙන දිට්ඨියක් තියෙනවා. මේකට කියනවා සක්කාය දිට්ඨියයි කියලා. දැන්නේ සක්කාය දිට්ඨිය කියන දිට්ඨිය අපේ මනසෙන් සමක්‍රමයෙන් දුබල වෙන්නට ඕනේ. ඒකට පින්වතුනේ සක්කාය දිට්ඨිය අපේ හිතේ තියෙන බව පළමෙන් තේරුම් කරගන්නට ඕනේ. ඉතින් ඒ වගේම ඒ සක්කාය දිට්ඨිය ක්‍රමක්‍රමයෙන් අයින් වෙන්නටත් ඕනේ. ඒ අයින් වීම සඳහා තමයි මේ විපස්සනා භාවනාවන් වඩන්නට ඕනේ. මේ විපස්සනා භාවනාවේදී අපේ එක එක්කෙනා එක එක්කෙනාගේ බලාපොරොත්තු තියෙනවා. විපස්සනා භාවනා කරනකොට තමයි එක්කෙනාට මාර්ගඵලයක් ලබන්න මේ විපස්සනා භාවනාව ඕනේ කියලා. තව කෙනෙක් හිතනවා මට මේ කෙලෙස් ධර්මයන් නැති කරන් විපස්සනා භාවනාව ඕනේ කියලා. අනේ වගේ එක එක අපේ හැඟීම් ඇතු විපස්සනා භාවනාවන් වඩනවා. එංගතුනි අපේ මේ මාර්ගඵලය කියන එක අපි දන්නව අනිවාර්යෙන් ලැබිය යුතුයි. නමුත් ඒ සඳහා නෙමෙයි අපි භාවනාවන් වඩන්නට ඕනේ. විපස්සනා භාවනාවන් වඩන්නට ඕනේ කෙලෙස් අප්‍රහාණයට. ඒ කෙලෙස්යන් අතර ජීවිතයකට තියෙන ප්‍රධානම බලපාන කෙලෙස්ය තමයි මේ සක්කාය දිට්ඨිය කියන එක. අපි වැඩි හිතන්නේ අපි හිතන්නේ ලෝභයයි, ඒ වගේම අපි හිතන දේශයයි කියලා බලපාන දේවල්. ඒවා නෙමෙයි පින්වතුනේ වැඩියෙන් බලපාන. ලෝභය දේශය කියන එක සෝහාම් මාර්ගඵල ලාභය කෙනාට අසුලුවෙන් හරි පිළිහිටනවා. නමුත් සෝහාම් මාර්ගඵල ලබන කෙනාට නැති වෙන්නේ සක්කාය දිට්ඨිය තමන්ගේ කය පිළිබඳව වැරදි වැටහීමයි නැති වෙලා යන්නේ. එතන කය පමණක් නෙමෙයි ස්කන්ධ පහම. ඉතින් මේ ස්කන්ධ පහ පිළිබඳව වැරදි වැටහීම අයින් වෙන්නේ මේ සක්කාය දිට්ඨිය අයින් වෙනකොට. ඒතර මේ සක්කාය දිට්ඨිය කියන එක පෙන්වතුන එහෙමනම් ක්‍රමක්‍රමයෙන් දුබල වෙන්නේ විපස්සනා භාවනාව හරහා. යම් කෙනෙක් විපස්සනා භාවනාව නැවත නැවත කරනවා නාම රූප ස්කන්ධ ආයතන ධාතු පටිච්ච සම්පාද මේවා නැවත නැවත භාවනාවල යෙදෙනකොට ඒ භාවනාවන් හරහා ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා ඒ කෙනාගේ සිතේ මේ අනාත්ම ලක්ෂණය ටිකෙන් ටික පෝෂණය කරගන්න ආත්මයක් නොවන දෙයක් හැටියට මේක තේරුම් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ හරහා තමන්ගේ මේ දෘෂ්ටි ක්‍රමක්‍රමයෙන් දුබල වෙලා දුබල වෙලා දුබල වෙලා යම් දවසකදීද මේ දෘෂ්ටි සම්පූර්ණම අතුරුදහන් වෙනවා. කය පිළිබඳව තිබෙන වැරදි දෘෂ්ටි සම්පූර්ණම අතුරුදහන් වෙලා බොහොම සහල්ලුවෙන් සතුටෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ දක්වාම විපස්සනා භවනා වඩන්නට ඕනේ. සෝහා මාර්ගඵල ලබන කෙනා, අරිහත්ත්ව ලබන කෙනා ඊටත් එහා තවදුරටත් භවනා කරලා අරිහත්ත්ව ලබන්නට ඕනේ. ඒ නිසා අදිෂ්ඨාන කරගන්න
මේ සමත භාවනාවෙන් පමණක් නැවතිලා බෑ කාලය කෙටි මේ කාලය ගෙවි ගෙවි යනවා ඒ නිසා සමත භාවනාවෙන් කළ යුතු සමාධිය කොහොමද උපදවා ගන්නවා ඊළඟට විපස්සනා භාවනාව දිනු කරලා විපස්සනා භාවනාව හරහා ධර්ම අවබෝධය මතු කර ගන්නවයි කියලා අදිස්ථාන පිළිටවාගෙන විපස්සනා භාවනාව කරගන්න පෙළ ගහන්න හිතේ තියෙන මලානෙකම ඒකට අකමැතිකම කොහොමාරි වීර්යවන්තව කඩලා එතනම විපස්සනා භාවනාවත් වුණ කරලා මේ සක්කාය විච්‍ය ආදී කෙලෙහි ධර්මයන් ප්‍රහාණය කරලා මාර්ගඵල ලබන්න අරිටාණ පිටුවා ගන්නද ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා කුසල කර්මයන් සිදු කිරීමේදී බොහෝ බාධක ඇතිවේ එිනොත් භාවනා කිරීමේදී එය වඩාත් දැඩි ලෙස දැනේ එවැනි බාධක ජය ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රම කවරේද අපගේ ජීවිතයේ පැවැත්මට කර්මයේ බලපෑම කෙතෙක් ඉඩ තිබිය යුතුද අනුකම්පාවෙන් පහදා දෙන්න විශේෂයෙන්ම මේ කුසල කර්මයන් කරගැනීමේදී බාධක වැඩි කුසල කර්මයන් අතර භවනාමය කුසලයටත් එහෙමම තමයි කුසල කර්මයන් කිරීමේදී බාධක තියෙනවා ඒකම භවනාමය කුසලයටත් ඒ බාධකෙම තියෙනවා ඒ කුසල කර්මයේ ශක්තිය අනුව බාධකයේ ශක්තියත් වැඩි වෙනවා මේ අපේ පින්වත්තුන් අහලා තියෙනවානේ අපේ මේ විද්‍යාත්මකව කියනවා ක්‍රියාවලියක් සහ ප්‍රතික්‍රියාවලියක් කියලා හැම ක්‍රියාවලියකට ප්‍රතික්‍රියාවලියක් තියෙනවා කියනවා මේ වගේ තමයි පින්වතුනේ අපේ යම් බඳු ශක්තියක් ගන්නකොට එහි ආපස්ත රදින ශක්තියකුත් නිර්මාණය වෙනවා ඒක ලෝකස් ස්වභාවයක් ඒ නිර්මාණය වෙන දේ අපිට පේන්නේ ඒ අකුසල වාගේම තරිපාස මාර වශයෙන් තමයි අපිට පේන්නේ නමුත් ඒක ලෝකස් ස්වභාව ධර්මයක් ඒ සෑම දෙයකටම ඒක නිර්මාණය වෙනවාමයි ඉතින් අපේ කුසල කර්මයක් කරනකොට ඒකට බාධක එනවා දානමය පින්කමක් කරන්න හදනවා බාධක ධර්මතාවයන් එනවා ඒවා ඉතින් අර අපේ වීරියවන්තව කරලා ජය ගන්නවා සීලයක් රකින්න යනකොටත් ඒ වගේ බාධක එනවා වීරියවන්තව ඒකත් ජය ගන්නවා භවනාවක් කරන්න ගියත් එහෙමයි භවනාව ටිකක් බාධක වැඩි කාරණේ පින්වතුනේ භවනාමය කුසල් හිත ඉතාම ප්‍රබල හිතක් ලෝකයේ තියෙන කුසලයන්ගෙන් ඉතාම ප්‍රබල කුසල් හිතුවෙල්ලක් තමයි භවනාමය කුසලය. දානමය පුණ්‍ය කර්මයන් වටිනවා තමයි. ඊට වඩා වටිනවා සීලමය පුණ්‍ය කර්මය. ඊටත් වඩා ගොඩාක් වටිනවා භවනාමය කුසල කර්මය. ඒතර මේ කුසල කර්මයේ වටිනාකම වැඩි නිසා බාධක ධර්මතාවෙනොත් ටිකක් වැඩි. දැන් උදාහරණයක් භවනා කරන්න යනකොට ඔන්න අතේ පයේ කැක්කුම එන්න පටන් ගන්නවා භවනා අරමුණ කරන්න අමාරු වෙනවා. පිටපන්දේ කැක්කුමක් ඇති වෙනවා භවනාව කරගන්න අමාරු වෙනවා එසේ කැක්කුමක් වෙනවා භවනාව කරගන්න අමාරු වෙනවා තවත් බාහිරින් ශබ්ද බද්ද වෙනවා භවනාව කරගන්න අමාරු වෙනවා මේ වෙලාවේදී තමන්ට එක එක සුතුවිලි එනවා මේ අහවල් කාරණා නිසා වෙන්නේ නැති අහවල් දේ නිසා වෙන්නේ නැති කියලා සුතුවිලි එනවා එහෙම වුණාට පින්වතුනේ මේ ලෝක ස්වභාවය අපි කාටත් මේ දේ දරාගෙන තමයි මේ භවනාව පුහුණු වෙන්න තියෙන්නේ ටිකක් දරා ගන්නට ඕනේ මේ භවනාවට පමණක් නෙමෙයි වෙනත් වහනුවකට ගියත් ඒ අපහසුකම කියන එක තියෙනවා වේදාව කියන එක තියෙනවා ඒ දේ දරාගෙන තමයි ඒ පුහුණුව ලබන්නේ ඒ විදිහටම භවනාවෙත් අනාගතයේ අපිට ලැබෙන භවනා අධ්‍යක්ෂීන් ගැන හිතලා අර තමන්ට තියෙන වේදාව හිතෙන් දරාගෙන වීරියවන්තව භවනාවේ යෙදෙනකොට භවනාව ජයගන්න පුළුවන්කමක් ලැබෙනවා සමාධි ආදී දේවල් මතු කර ගන්න පුළුවන්කමක් ලැබෙනවා එම නැති වුණොත් අනේ මේ බාධකයේ තිබුණා මෙහෙම වුණා මෙහෙම වුණා කියලා අපේ හිතේ තා හිතයට මේකෙන් ජය ගන්න පුළුවන්කමක් නැහැ කොහොම හරි උත්සාහයෙන් වීර්යවන්තව භවනාව යෙදিলা එහෙන් ජය ගන්න පුළුවන්කමක් ලැබෙනවා කවුරුත් මේ සාධිෂ්ඨාන කරගන්න වීර්යවන්තව ප්‍රතිඵල ලැබෙනකම් අකණ්ඩවනේ භාවනාව කරගෙන යනවා මයි කියලා අදිස්ථාන කරගන්න. ඉතින් භාවනාවේ තව කොටසක් අහනවා. අපගේ ජීවිතයේ පැවැත්මට කර්මයේ බලපෑමක් හිතෙක් ඉඩ තිබිය යුතුද? අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. ඉතින් පින්වතුනේ කර්මය කියන එක ජීවිතයේ ප්‍රධානම දෙයක්. බුදුජාන් වහන්සේ කියනවානේ චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා. කර්මය කියලා කියන්නේ චේතනාවයි කියලා කියනවානේ. ඒක චේතනාව කියන එක පින්වතුනේ සෑම සිතෙවිල්ලකම තියෙනවා අපේ ප්‍රසන්නයේ ඉඳන් චුතිය දක්වා තියෙන සෑම සිතෙවිල්ලකම චේතනාව තියෙනවා චේතනාවත් එක්ක කර්මය සම්බන්ධයි ජීවිතයක් ගත්තාම ජීවිතයක මුලත් කර්මය හා සම්බන්ධයි
ජීවිතයේ මැදත් කර්මය හා සම්බන්ධයි ජීවිතයේ අගත් කර්මය හා සම්බන්ධයි කර්මය කියලා කියන්නේ ජීවිතයේ ප්‍රධානම අංගය අත්‍ය මේ ජීවිතයේ සියලු කටයුතු පාදක වෙන්නේ කර්මයට අපි දැන් ගන්න මේ මහ පොළොව උඩ අපි නොයෙකුත් දේවල් කරනවා මහ පොළොව උඩ අපි ගොඩනැගිලිදී කරනවා ගොවිතැන්පත් කරනවා ගහකොළ හදනවා තවත් දේවල් කරනවා මේ මහ පොළොව උඩ ඒ වගේ තමයි පින්වතුනි කර්මය හා සම්බන්ධයි අපේ මේ කරන කියන හිතන හැම දෙයකටම කර්මය හා සම්බන්ධයි මහ පොළොව හා සමානයි එනිසා කර්මය කියන එක ජීවිතයකට තාම බලපාන කාරණාවක් කර්මයෙන් හින්දා අපිට ජීවිතයක් සැපවත් වෙනවා කර්මයෙන් හින්දා ජීවිතයක් දුක්ඛිත භාවයට පත් වෙනවා කර්මයෙන් හින්දා අපේ ජීවිතයක ලෙඩ රෝග හදලා දෙනවා කර්මයෙන් හින්දාම අපේ ජීවිතයක් නිරෝගී කෙනෙක් බවට පත් කරලා දෙනවා කර්මයෙන් හින්දාම ජීවිතයක් අඩුවාවස බවට පත් වෙනවා කර්මයෙන් හින්දාම ජීවිතය වැඩි දීර්ඝාස ලැබන කෙනෙක් බවට පත් වෙනවා මේ වාගේ දුබල කර්මයේ හැමලේම අපිට මේ පීඩාව අසහනය එහෙම නැත්නම් දුක හදලා දෙන්න බලනවා හොඳ කර්මයේ හැමලේම හොඳ දේවල් කරලා දෙන්න බලනවා මේ වාගේ ගත්තාම අපේ ජීවිතයකට සම්බන්ධ සියලුම දේවල් මේ කර්මය හා සම්බන්ධයි. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන් ආවාද අනුශාසනා ලබා දෙන්නේ. හොඳ දේවල් කරන්න, හොඳ දේවල් කියන්න, හොඳ දේවල් හිතන්න කියලා. මේ විදිහට කරන කෙනාගේ කර්මය ප්‍රබල වෙනවා. ඒ කර්මය ප්‍රබල වුණාම කරන්න කියන හිතන දේවල් සාර්ථක භාවයට පත් වෙනවා. Tamanta ප්‍රයෝජනවත් ජීවිතයක් හදනවා ලෝකයටත් ප්‍රයෝජනවත් ජීවිතයක් හදනවා එනිසා කර්මය කියන එක ජීවිතයට ඉතාම වටිනා දෙයක් ඒ වගේම ජීවිතයකට ඉතාමත් ප්‍රයෝජනවත් ඒ වගේම අවබෝධ කළ යුතු ජීවිතයට ඉතාම බලපාන කාරණාවක් තමයි මේ කර්මය කියලා කියන්නේ ඊළඟට ප්‍රශ්නේ භාවනා කරන්න ඉඳගත් විට හිත නොයෙකුත් අරමුණවල දුවන්න පටන් ගන්නවා භාවනා කමටහනේ හිත කියන්න බෑ භාවනා අරමුණකට හිත ගන්න කලින් හිත තැන්පත් කරගන්න කල හැකි වෙන යමක් වේද කියලා අහනවා. ඒ කියන්නේ භාවනා අරමුණේ ඉන්නම බහැර සියත්ක තමයි කියන්නේ. ඉතින් ඒකින්දා භාවනා කරගෙන කොච්චර කළත් හිත පිට යනවා. ඉතින් ඒකට උපකාරක භාවනා ක්‍රමයන් තියෙනවද කියලා තමයි මේ අහන්නේ. ඉතින් තියෙනවා. භාවනාව කියන එක හරහා විවිධාකාර ක්‍රමවලින් හිත සංවර කරගන්න පුළුවන් හිතේ ස්වභාවය අනුව දැන් භවනා පසුතලයට පින්වතුනි විවිධාකාර අය එනවා කෙනෙක් එනවා සසරේදී හොඳට භවනා කරලා ඒ කෙනාට භවනා කමටහන දෙන්නත් හරිම ලේසියි භවනා වඩන්නත් හරිම ලේසියි පුරුගාමෙන් නාසී ගණෙක් ගාවට එනවා ඒ කෙනා ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාගෙන් කමටහනක් ගන්නවා ඉතින් භවනා කමටහන ගලන් ගිහින් තනකින් දෙකින් පාරියංකයක් දෙකක් කරලා ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ පුදුමාකාර සත්‍යයක් සමාධියක් වුණායි කියලා. ඉතින් මෙහෙම අවස්ථා අපිට බොහෝමයක් සම්මුඛ වෙලා තියෙනවා. එක්තරා අවස්ථාවක අපිට සම්මුඛ වුණ භවනා වැඩසටහනකදී භවනා වැඩසටහනේදී අපි කිව්ව මුල් දවසේ දෙකේ තුනේ නම් ටිකක් අමාරු වෙයි. එනමුත් භවනා එක දිගට කරගෙන යන්න තුන්වෙනි හතරවෙනි දවස් වෙනකොට භවනා පහසු වෙනවායි කියලා අපි විස්තර කරලා දුන්නා. ඉතින් මෙතන හිටියේ එක මහත්මයෙක් භවනා කරලා ඇවිල්ලා පහවදා කියන ස්වාමීන් වහන්සේ පුදුමාකාර සැහැල්ලුවක් පළමු භවනා වැඩසටහනේ ඉඳන් පුදුමාකාර සැහැල්ලුවක් අපි හැව කලින් භවනා කළා අද්දකින් එහෙම තිබුණාද නෑ කවදාකවත් එහෙම තිබුණේ නෑ කලින් මෙහෙම සැහැල්ලුවක් තිබුණේ නෑ මට භවනාව ආරම්භ වෙලේ ඉඳන් ආරම්භක පරියන්ක ඉඳන් මේ සැහැල්ලුව මත උනා දවස මුළුල්ලේ මේ සැහැල්ලුවක් තිබුණා දිගටමත් මේ සහල්ලුව තියෙනවා කියලා මතක් කළා. ඒ වගේ පින්වතුනේ කලාත්මකයෙන් එහෙම අය අපිට හමු වෙනවා. ඒකට හේතුව තමයි සංසාරයේ ළඟ ළඟ ජීවිතවලදී භවනා කරලා තියෙනවා. ඒ භවනාව හදලා හිතේ යම් බලු තැම්පතු ගති ආදී දේවල් තිබුණා. ඒතර වර්තමානයේ කමටහන ලැබුණායි තමයි ස්මනෙන් හිත සමාධි කරගන්න පුළුවන්කම මේ අයත් ලැබෙනවා. මේ ඒ අර සංසාරයේදී ළඟ ළඟ ජීවිතවල පුහුණු කරපු අයට තවත් අපිට එක අවස්ථාවක පිළිගන්නනවා ඒත් තරුණෝනා කෙනෙක් කමටහන අරගෙන නිල භවනා කරලා ඇවිල්ලා කියනවා දැන් භවනාව කරගෙන යනවා පැය දෙකක් පෙර භවනා කරනවා මට විනාඩියක් දෙකක් වගේ තමයි දැනෙන්නේ බොහොම සැහැල්ලුයි දින කීපයක් ඇතුළත දෙීම කියනවා ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනවා ඒකට හේතුව තමයි පින්වතුනේ සංසාරයේ ළඟ ළඟ ජීවිතවල භවනා කරලා තිබුණු අය ඉන්නවා
Mewagi prasati ak jana samaje wase karna bhavana karna yogin siyak gattot. Me siyeng ewagi hatara pahak kapita hamu enwa. Tawat samaniak kapita hamu enwa. Ema nengai bhavana samata digin digata karana tona. Namut tona kemen karagani anna puluang. Sahalluak labenwa, satutak labenwa. Ewagi mohona kemen bhavana wat karagani anna. Wiryavantavad bhavana karagani anna. මේ විදිහේ කෙනෙක් අපිට හම්බ වෙනවා නමුත් ටික කාලයක් යනවා මෙහෙම ටික කාලයක් ගෙලා මාසයක් දෙකක් හෝ කාලයක් ගෙහිලා කියනවා බොහොම සැහැල්ලුයි බොහොම සතුටුයි භාවනාවෙන් හොඳට මෙතෙක් ගේනවා කියලා කියනවා අටික කාලයක් ගෙහිලා ඒ වගේ කෙනෙකුත් මේ ලෝකේ ඉන්නවා තවත් කෙනෙක් ඉන්නවා ලෝකේ ප්‍රසත්‍යයක් ඉන්නවා 105 10ක් මනසේ වික්ෂිප්ත භාවය තාම වැඩි නොයෙකුත් අරමුණු වල හිත එහෙණ ගැති තාම වැඩි. හිත ඒක අරමුණක තියන්න හොඳටම අමාරුයි. එහෙම කෙනෙකුත් ඉන්නවා. ඉතින් ඒකමත් වෙනවා භවනා කරන්න. ඒ අයත් 5ක් 10ක් වගේ මේ ජන සමාජයේ ඉන්නවා. ඉතින් එවැනි අයත් පින්වතුනේ අර අපි කියවත් මේ ආනාපානේ වඩන් මේ වගේ ඒක අරමුණක් දුන්නොත් කරන්න හරියම අමාරුයි. ඒ අපි හිතනවා ඒ වගේ අරමුණක් කළොත් තමයි මෙයාට හිත එකඟ වෙන්නේ කියලා. නමුත් එහෙම කරන්න අමාරුයි. ඒක නාට අපේ දවන භවනා ක්‍රමයක් දෙන්නට වෙන හිත දුවලා දුවලා පුරුදු වෙලා තියෙන්නේ. ඒක දවන චෛතකයන්ගේ ප්‍රබල භාවයේ වැඩි හිතේ දවන අංගයන්ගේ ශක්තිමන්ත භාවයේ වැඩි. ඒ කාරණාව නිසා දවන කමඨහන්ම දෙන්නට ඕන. ඒක කමඨහනක් නෙමෙයි කමඨහන කීපයක් මනස හසුරුව හසුරුව අයින්ද පුරුදු කරවන්නට ඕන. පළමෙන් අපි තම බුදුගුණ 9 ගත්තයි කියලා බුදුගුණ 9 අනුපිළිවෙලින් භවනා කරනවා මේ පුහුණු කරනවා එක කමඨහනක් නෙමෙයි එතන කමඨහන් 9ක් තියෙනවා මෛත්‍රිය ගත්තත් අපි විශාල ප්‍රමාණයක් දෙනවා මෙහෙම බෙද බෙදා බලන්නේ කියලා අසුභ කර්මස්ථානයේ ගත්තත් කොටස් 32ක් තියෙනවා මේ කොටස් 32 හිත හසුරුවා ගන්නයි කියලා මේ විදිහට කමඨහනේ දිගින් දිගටම හසුරුවාගෙන හසුරුවාගෙන හිට පවත්වාගෙන යනකොට ටික දවසක් යනකොට හිත දුවන ප්‍රමාණයක් අඩු වෙනවා ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා එක ආරම්භණයකට ගන්න පුළුවන් ගතියක් මතුවෙනවා නිර්මාණය වෙනවා ඒ දක්වාම ඒ යෝගයෙන් වහන්සලාට විවිධ ආකාර කමඨහන් ප්‍රමාණයක් ඕන වෙනවා අනිච්ච සංඥාව දුක්ඛ සංඥාව අනත් සංඥාව තවත් ඉතින් ඔය චතුර කර්මස්ථානයන් තවත් Tamanට විවිධ ආකාර භාවනාවන් මේ ගුරුතුමන් වහන්සලාගෙන් අහලා දැනගන්න පුළුවන් එවැනි භවනා ක්‍රමයන් බොහෝමයක් අනුගමනය කරලා හිතේකට භාවයක් හදා ගන්න පුළුවන් සමස්ත ලැබෙනවා. ඉතින් ඒ වගේ මේ ලෝකේ ඉන්න යෝගීන් ප්‍රමාණය ගත්තොත් භවනාට එන ප්‍රමාණය ගත්තොත් විවිධ ආකාරයි. ඒ අපි බෙදුම කිව්වේ හිතේ ස්වභාවය අනුව. ඒ තා ඉක්මනින් එක වෙන කණ්ඩායමක් ඉන්නවා. ටිකක් වෙහෙස මහන්සිලා එක කර ගන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. හිතේ වික්ෂිප්ත භාවය වැඩි වීම දැන් අමාරියෙන් හිතේම කරගන්න පුළුවන් කණ්ඩායමක් තියෙනවා මේ වාගේ ඒ ක්‍රම කීපයකින් අපිට යෝගයෙන් හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ යෝගයෙන් තවත් අපිට හඳුන්වන්නට පුළුවන් ඉන්න පිරිස ගත්තාම කර්මයනොත් හඳුන්වන්නට පුළුවන්. කර්මයෙන් ගත්තාම කර්මයෙන් ඉතා හොඳ ප්‍රබල පිරිසක් ලෝකේ භවනාවේ ඉන්නවා. කර්මයෙන් හිම නැති මධ්‍යම ප්‍රමාණයක් එහෙම නැත්නම් හොඳ කර්මයන්ගෙන් මධ්‍යම ශක්තියක් තියෙන පිරිසක් ලෝකයේ ඉන්න භවනා පසුතලය තුල හොඳ කර්මයන්ගෙන් දුබල පිරිසක් ලෝකයේ වාසය කරනවා මේ භවනා පසුතලයන් තුල. ඒතර හොඳ කර්මයන්ගෙන් හොඳ ප්‍රබල කණ්ඩායමකට භවනා උගන්වනකොට හරියම ලේසි ඉතා ඉක්මනින් පිළිගන්නවා. ශ්‍රද්ධාදී දේවල් හොඳට පිළිහෙටනවා. ඉතා ඉක්මනින් භවනා ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒක අර මධ්‍යම කණ්ඩායම ටික කාලයක් යනවා භවනා ප්‍රතිඵල ලබන්න. ඒ වගේම අඩු කර්ම ශක්තියකින් යුත් කණ්ඩායමට ටික කාලයකට වඩා කාලයක් යනවා. ඒ බොහොම උපායශීලීව තමයි මේ මනස් පරිවර්තනය කරගන්න පුළුවන්කම තියෙන්නේ. මේ වාගේ කර්මයක් අපේ ජීවිතයකට හොඳටම බලපාන කාරණාවක්. මේ භවනා වෙනුවෙනුත් කර්මය කියන එක හොඳටම බලපාන කාරණාවක්. දැන් බලන්නේ මහා මංගල සූත්‍රයේදී භාගවතුන් වහන්සේ දේශනා කරනනේ පුබ්බේච කච පුඤ්ඤතා කියලා පෙර පින් කළත් අය බලන අතීතයේ පින් කරපු අයට යමක් කරන්න ගියාම ලේසි පින් අඩු කෙනාට කරන්න ගියාම අමාරුයි අතීතයේ හොඳට පින් තිබ්බොත් භවනාවක් කරන්න ගියාමත් ලේසි පින් අඩු නම් භවනාව කරගන්න ගියාමත් දුෂ්කරතාවයන්ගෙන් වැඩි අන්න ඒ කාරණාවයි මේ පෙන්වන්න කරන්නේ ඒ නිසා මේ කුසල කර්මය එමනම් තමන්ගේ ජීවිතයේ පිටි හොඳ කර්මයේ බලපෑමක් මේ භවනාවට තියෙනවා
එහෙම නැති අය එවෙනෙන් කම්පා නොවේ කොහොම හරි උත්සාහවත් වෙලා කර්මය ප්‍රබල භාවයට පත් කරගන්න බලන්නට ඕනේ නිතර බුද්ධ වන්දනා බුද්ධ පූජා පිළිත් දේශනා ආදී දේවල් කරලා කොහොම හරි කමංගේ කර්මය ප්‍රබල කරගන්න බලාපොරොත්තු වෙන්නට ඕනේ. ඔව් දැන් ප්‍රශ්නයක් තියෙනවා. භාවනා කරන විට සමාධියටපත් වූ බව දැනගන්නේ කෙසේද? සමාධි අංග මොනවාද? මාර්ගඵලවලට යන විට ධ්‍යාන ලබා ගැනීම අනිවාර්යද? ඔය ඉතින් එකම ප්‍රශ්නේ කොටස් කීපකින් අහනවා. භාවනා කරන විට සමාධියටපත් වූ බව දැනගන්නේ කෙසේද? ඔව් පින්වතුනි දැන් අපේ භාවනා අධ්‍යක්ෂයක් නැති ඒ වගේම භාවනා පොතපත පිළිබඳව කියවල හරිය ආකාරයෙන් අවබෝධයක් නැති කෙනාට මේ භාවනා පිළිබඳව හරිය ආකාරයෙන් වටහා ගන්න අමාරුයි. දන වශයෙන් තේරුම් කරගන්න භාවනාවක සමාධි අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි පරිකර්ම සමාධිය කියන අවස්ථාව. සුදුයෙන් ලැබෙන සමාධි අවස්ථාව. ඊළඟට අපිට තියෙනවා උපචාර සමාධි අවස්ථාව. ඊළඟට අපිට තියෙනවා අර්පණ සමාධිය අවස්ථාව කියලා අවස්ථා කීපයක් තියෙනවා. ඉතින් පරිකර්ම සමාධියේදී සමාධියක් අල්ලා හිටින්නේ නැහැ. විදෙවිද සමාධියක් සුළුවෙන් එනවා. සමාධියක් නැති වෙලා යනවා. උපචාර සමාධිය අවස්ථාවේදී සමාධි ආලෝකය හොඳට මනසේ පිහිටනවා. ඒකම පරියංකය නැත්තම් වාඩිලා ඉන්න අවස්ථාව තාම පහසුවේ. අහස එන්නවා වගේ. කය නොදිනේ යනවා. හිත අපහසයෙන් එකඟ වෙනවා. නීවරණයන්ගේ බලපෑම ඉතාම අඩුයි. හිත පෙට යන ගතිය ඉතාම අඩුයි. ඒ සමාධි ආලෝකයකුත් එක්ක අන්න ඒ වෙනස භාවයක් වෙන්න උපචාර සමාධියේදී. උපචාර සමාධියේ තියෙන එකක් තමයි කය නොදිනේ යන ගතිය. දෙවෙනි කාරණාව තමයි අහස එන්නවා වගේ බොහොම සැහැල්ලුවෙන් එන්න ගතිය. ඊළඟට තියෙන කාරණාව තමයි හිත එකඟ ගතිය වැඩි. සුළුවෙන් තමයි හිත පිට යන්නේ. ආරම්මණය හොඳට ප්‍රේක්ෂණ ගතිය ඒකම නීවරණයන්ගෙන් ක්‍රියාකාරීත්වයක් නැති ගතිය හොඳට මනස ප්‍රභාස්තර වෙලා ආලෝකමත් වෙලා තියෙන ගතිය මේකට කියන උපචාර සමාධිය කියලා. ඉතින් උපචාර සමාධියත් අර පරිකර්ම සමාධියත් අතර වෙනස නම් පරිකර්ම සමාධියේදී සමහරට අපිට ලැබෙන ආලෝකය පින්වතුනි නිකන් එක පටලයක් වගේ. ඒක හරිය ආකාරයෙන් පැහැදිලි කිරීමක් නැහැ පැහැදිලෙන්නේ නමුත් උපචාර සමාධියේදී එන ආලෝකයේ ඊට වඩා ගැඹුරේ නිකන් හරියට ත්‍රිමාන දෙයක් වගේ සාමාන්‍යයෙන් ගත්තොත් නිකන් හැමතැන විහිදලා තියෙන හැම පැත්තරම් පැතිරිච්ච ආලෝකයක් වගේ හරියට ජලාශයක නම් මුළු ජලාශයම පේනවා වගේ උඩය යට හැමතැනම පේනවා වගේ තමයි උපචාර සමාධියේදී. පරිකාරම සමාධිය අවස්ථාවකදී ජලය උඩ මතු පිටින් සමනක් පේනවා වගේ අවස්ථාවක්. උපචාර සමාධියේදී මේ ඔක්කොම පේනවා. දැන් පිරිසුදු ජලයක් නම් ජලයේ ටැංකි යට ඒ වගේම සීමාවල් ඔක්කොම පේනවා වගේ තමයි උපචාර සමාධිය අවස්ථාව. අර්පණ සමාධිය අවස්ථාවයි කියලා කියන්නේ පින්තුනේ ධ්‍යාන අවස්ථාව. ඒතර ධ්‍යාන අවස්ථාවේදී හරියට අර ජලාශය ඇතුළට බහලා ඉන්නවා වගේ ඇතුළෙන් නම් බලනවා වගේ හිත අර උපචාරයට ගිලා බහැ ගන්නවා. අර සමාධි ආලෝකයක් කියවනේ. ඒ ආලෝකයට හිත ගිලා බහැ ගන්නවා. ආලෝකයේ ඇතුළේ බොහෝ කාලයක් පවත්වා ගන්න පුළුවන්කමක් ලැබෙනවා හිත. අන්න ඒකට තමයි අර්පණ සමාධිය කියලා කියන්නේ ධ්‍යාන සමාධිය කියලා කියන්නේ. ඉතින් ඒවා පිළිබඳව තව ගොඩාක් කරුණු තියෙනවා. ඒ ධ්‍යාන සමාධි, අර්පණ සමාධියත් තව කරුණු වශයෙන් අපි කලිනුත් විස්තර කළා. රූපාවචර වශයෙන් ධ්‍යාන හතරක්, අරූපාවචර වශයෙන් ධ්‍යාන හතරක් කියන ධ්‍යාන අටක් තියෙනවා. ඒවා පිළිබඳව මේ පින්වතුන් තව තොරතුරු හොයාගෙන දැනගන්න. ඒකම දැනගන්න ඉතින් මේ සමාධිය කියන අවස්ථාව කියලා කියන්නේ බොහොම සැහැල්ලු සතුටෙන් ඉන්න පුළුවන් මනස අවදි වෙලා ආලෝකමත් වෙලා එකරමුණක ඉන්න පුළුවන් ස්වභාවයක් තමයි මේ සමාධි අවස්ථාවක් කියලා කියන්නේ. ඒතර සමාධි අංග මොනවද කියලා අහනවා. සමාධි අංග ප්‍රධාන වශයෙන් පහක් තියෙනවා. විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියලා. විතර්කය කියලා කියන්නේ පින්වතුනි ආරම්මණයට හිත නැවත නැවත පමුණුවා ගැනීම තමයි විතර්කය කියලා කියන්නේ. අපි බලන්න දැන් බුදුරුවක් ගැන හිතන්නකෝ. බුදුරුවක් ගැන හිතනවා නම් ඒ බුදුරුව කියන ආරම්මණයට මනස නැවත නැවත ගන්නවා. අපි හිතමු රුවන්වැලි චෛත්‍ය රාජයන් වහන්සේ කියලා. මේ චෛත්‍ය රාජයන් වහන්සේ ගාවට අපි නැවත නැවත හිත ගපමුණුවනවා නම්
මේකට කියනවා විතරකය කියලා. මේ විතරකය සමවත් හැදුනම් පස්සේ එතන ਵਿਚාරය හැදෙනවා. ඒ ආරම්භණය තුල ටික වෙලාවක් බොහොම සැහැල්ලුවෙන් ඉන්න ගතියක් හැදෙනවා. ඒකට කියනවා ਵਿਚාරය කියලා. මේ දෙක ක්‍රමවත් භාවයට පත් වෙනකොට ප්‍රීතිය හැදෙනවා. බොහොම පිනවන ස්වභාවයක් හැදෙනවා. ඒ තුනම ශක්තිමන්ත වෙනකොට සුඛය හැදෙනවා. බොහොම සැහැල්ලු වෙලා අහසේ ඉන්නවා වගේ සුඛය හැදෙන්න පටන් ගන්නවා. මේ හතර ප්‍රබල වෙනකොට ඒකාග්‍රතාවය පිළිගන්නවා. එකම අරමුණට ඉන්න පුළුවන් ගතියක් පිළිගන්නවා. මෙන්න මේ අංග පහ තමයි සමාධි අංග කියලා කියන්නේ. විතරක්‍රිය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය. ආරම්භණයට ගන්න ස්වභාවය, ගත්තු ආරම්භණය ටික වෙලාවක් පවතින ස්වභාවය, ඒ ආරම්භණය හරහා හිත පිනවන ස්වභාවය, ඒ වගේම සැහැල්ලු වෙන ස්වභාවය, ඒ වගේම එකම ආරම්භණය හිත පවතින ස්වභාවය. මේ අංග පහ සමාධි අංග වශයෙන් හඳුන්වනවා. ඉතින් අංග පහ අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ නැහැ. පහ තියෙන අවස්ථා තියෙනවා, තුනක් තියෙන අවස්ථා තියෙනවා, දෙකක් තියෙන අවස්ථා තියෙනවා. ඒ සමාධි වල ස්වභාවය අනුව ඒවා පිළිබඳව ඒ ආකාරයෙන් දැනගන්න පුළුවන්. පොදුවේ ගත්තාම මේ අංග පහක් තියෙනවා සමාධි අවස්ථා තුළ. ඊළඟට අහනවා මාර්ගඵල වලට යන විට ධ්‍යාන ලබා ගැනීම අනිවාර්යද කියලා. දැන් පින්වතුනි මාර්ගඵලයක් කියන එක අපි මේ හිතන්නේ ඉතාම සරල දෙයක් කියලා. නමුත් එහෙම නෙමෙයි පින්වතුනි. මාර්ගඵලයක් කියන අවස්ථාව ඉතාම ගැඹුරු අවස්ථාවක්. මනසේ සියුම්ම සියුම්ව තිරලා තියෙන අනුසයන් දැකලා ඒ අනුසයන් උගුලලා ගන්න පුළුවන් බොහොම සියුම් සමාධි අවස්ථාවක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ සියුම්ම තියෙන අනුසය උගුලලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒතර සියුම් අනුසය දැක ගන්න පුළුවන් සමාධියක්, ගැඹුරු සමාධියක් අවශ්‍යයි. ඒ නිසා තමයි ඔය ධ්‍යාන සමාධියක අවශ්‍යකම කියන්නේ. ඉතින් ඒ ධ්‍යාන සමාධිය කලින් පුහුණු වෙච්ච එකක් හෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ මොහොතේට හැදිලා එනවා. යම් කෙනෙක් ධ්‍යාන භාවනා වඩලා නැහැ, විපස්සනා භාවනාවන් වඩවඩ ආවේ. එහෙම වඩවඩ එන කෙනාට ඒ මොහොතේදී මාර්ගඵල ලැබෙන මොහොතේදී සමාධිය හොඳට පිහිටලා ගැඹුරු සමාධියක් හැදෙනවා. ධ්‍යාන සමාධිය වලට ආසන්න සමාධියක්, ධ්‍යාන සමාධිය වගේ සමාධියක් හැදෙනවා. ඒ සමාධිය මත පිහිටාගෙන ගැඹුරෙන් විපස්සනා කරනකොට තමයි අර අනුසය උගුරලා ගන්න පුළුවන්කම තියෙන්නේ. හරි දැන් බලන්න සතරං කරුවන්ට සතරං වැඩ කරනකොට බොහොම සියුම් ඉවසීමක් ඕනේ. ඒ අය කොඩා ඉවසීමකින් පුංචි පුංචි කෑලි තියෙන ඒවා අයින් කරලා, ඒ පුංචි පුංචි තියෙන මැදලා අයින් කරලා, ඒවා සකස් කරලා නමලා හදා ගන්න බොහොම ඉවසීමකින් කල්පනාවකින් වැඩ කරන්නට ඕනේ. එහෙම කළොත් තමයි ලස්සන සම්මාලයක් නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තමයි මේ මාර්ගඵලයක් කියන එකක් මතු කරගන්න පින්වතුනි අර වගේ සියුම් සියුම්කට අපේ මනස ඇතුලේ තියෙන අනුශය ධර්මයන් අනුරාගෙන ඒවා ක්‍රමක්‍රමයෙන් උගලලා උගලලා අයින් කරලා ඒ අනුශය ධර්මයන් නැවත නූපදින මට්ටමට මතු කරගන්න පුළුවන් ගැඹුරු සමාධියක් අවශ්‍යයි. ඒ කාරණාව නිසා තමයි ධ්‍යාන සමාධියක් තිබීම ඉතාමත් ප්‍රයෝජනවත් කියලා අපේ ආචාර්යන් වහන්සේලා පෙන්නුම් කරන්නේ. නමුත් කලින් ධ්‍යාන සමාධියක් උපදවා ගැනීම අනිවාර්යම නැහැ. ඒ මොහොතේ හෝ සමාධියක්, ඒ මොහොතට හෝ සමාධියක් නිර්මාණය කර ගැනීම අනිවාර්යයි. දැන් බලන්න සමහර සුක්ක විපස්සනා, සුක්ක විදර්ශනා කරන ස්වාමීන් වහන්සේලා හෝ කෙනෙක් වෙතොත් ඒ කෙනා කලින් සමාධි භාවනා වඩලා නැහැ. නමුත් ඒ කෙනා විපස්සනා භාවනා වඩලා වඩලා යනකොට හොඳට මෙහෙත් එකඟ වෙනවා, ගැඹුරෙන් කරුණු පෙළෙනවා. ඒ සමාධියේ ගැඹුරෙන් ගැඹුරට ගිහිල්ලා විපස්සනාවන් වඩලා මාර්ගඵල ලබන්න පුළුවන්කමක් ලැබෙනවා. මාර්ගඵලයන් ලැබන වෙලාවේදී අනිවාර්යයෙන්ම හොඳ ගැඹුරු සමාධියක් පිහිටුවා ගැනීම අනිවාර්ය කාරණාවක්. ඔය ළඟට ප්‍රශ්නයක් අපේ ස්වාමීන් වහන්සේ නමකින් භාවනා කරගෙන යන විට ගිහි ජීවිතයේදී කළ කී දේ මතක් වෙන්න පටන් ගන්නවා. දන්නේ නැත්නම් ඒවා ගැනම හිතේ හිතා එන්නවා. අනෙක් වෙලාවට එවැනි සිතුවිලි එන්නේත් නැහැ. හිතන්නේත් නැහැ. අයි භාවනා කරන්න ගත්තා විතරක් මෙවැන තිතුවිලි ගලාගෙන එන්නේ. මේ භාවනාවන් කරගෙන යනකොට බාහිර සිතුවිලි වල වැඩිවීමක් තියෙනවා. ඒ කාරණාව හරියි. ඒකට හේතුව තමයි අපි වෙන වැඩක් කරනකොට අපේ සිතට වැඩක් තියෙනවා. අපි හිතමු අපේ වැඩෙන් මේ වෙලාවේදී අමදේමක් කරනවා. ඒතර අමදේම හරහා මනසට වැඩක් තියෙනවා. මනසට කරන්න දේවල් අතපය හත් මෙහාට කරන්න ඕනකටත් හිත ඕනේ. ඒ වගේම මේක ඉඳලා හට මේට කරන්න ඒවා කල්පනා කරන්න ඕනේ.
හිතට වැඩ ගොඩක් තියෙන හින්දා බාහිර සිතුවිල්ල ප්‍රමාණය අඩුයි නැතුව නෙමෙයි නමුත් ප්‍රමාණය අඩුයි මොකද ලොකුවට සක් කරන්න මනස ඕන හැමදේම පාය කරනකොට ඒ වගේම වෙනත් කටවට්ටක් කරනකොටත් ඒ වගේ වෙන සිතුවිල්ල ලොකු ප්‍රමාණයක් ඕනේ කටවට්ට කරන්න භාවනාව කරනකොට එහෙම නැහැ පරියන්කේ වාඩි වුණාම හිත සම්පූර්ණම නිදහස් ඒ නිදහස් කාරණාව නිසා හිතට අරමුණු ඕනේ ඉතින් ඒ හිතට අරමුණු අවශ්‍ය නිසා හිත අරමුණු හොයා ගන්නවා ඉතින් අපි අරමුණු බාහිරෙන් හොඳ අරමුණු ටිකක් දුන්න නැත්නම් ඒ අරමුණු ටිකක් හොයා ගන්නවා අපි දැන් හරි ආකාරයෙන් භාවනා කමටහනක් නොදුන්නොත් එයා වෙන අරමුණු ටිකක් හොයා ගන්නවා මනසේ ස්වභාවය එහෙම තමයි හැබැයි අපි හරි ආකාරයෙන් භාවනා අරමුණු ටිකක් දුන්නොත් ඒ බාහිර අරමුණු ප්‍රමාණය අඩු වෙලා යනවා දැන් අපි හිතමු අපි භාවනාව කරන්න පටන් ගන්නවා හුස්ම රැල්ලයි කියන්නකෝ හුස්ම රැල්ල ඇතුළේම නම් අපි ගණන් කිරීමෙන් හෝ වේවා අකණ්ඩව හුස්ම රැල්ලේ හිත පිළිටවා ගන්නවා නැවත නැවත මේ හුස්ම රැල්ල මෙනෙහි කරනවා මේ විදියට මෙනෙහි කර කර හුස්ම රැල්ල හරහා හිත පිළිටවනකොට හිත පිට යන ප්‍රමාණයම අඩු වෙනවා එහෙම නැතුව සමහරක් මලානිකව ඔහේ හුස්ම රැල්ලක් වෙනකම් බලන් ඉඳලා හුස්ම රැල්ල දිහා බලනවා අයත් හුස්ම රැල්ල පිට වෙන දිහා බලන් ඉඳලා හුස්ම රැල්ල දිහා බලනවා මෙහෙම බලන් ඉන්නකොට ඒ හිත ඒ අවස්ථාවේදී තව බොහෝ අරමුණු එන්න පුළුවන් අවස්ථා තියෙන නිසා ඒ අරමුණු වලට හිත පැනලා යනවා. හිත වැඩ මදි නිසා වෙන අරමුණු වලට හිත දුවගෙන යනවා. මේක ස්වභාවයක් කාටවත් වෙනව මේක. ඒ නිසා ක්‍රමක්‍රමයෙන් තමයි සංවර කරලා ගන්නට ඕනේ. හිත ගොඩාක් පිට යනවා නම් කමඨහන් කීපයක් හරිදී නැවත නැවත කමඨහනේ පිළිටවන්නට ඕනේ. ගොඩාක් පිට යන වෙලාවේදී කරමුණක් ඉන්න අමාරුයි ආනාපානෙම අමාරුයි එහෙමනම් කීපයක් කරනවා විනාඩි 5ක් බුදුගුණ භාවනා වඩනවා තව විනාඩි 5ක් මෛත්‍රී භාවනා වඩනවා තව විනාඩි 5ක් අසුභ භාවනාවත් වඩනවා තව විනාඩි 5ක් මරසති භාවනාවත් වඩනවා තවත් විනාඩි 5ක් ආනාපාන සති භාවනාවත් වඩනවා මේ වගේ විවිධ ආකාර භාවනා අරමුණු ප්‍රමාණයක් දෙනවා රහිත පිට යන එක අඩු කරගන්න ඒ හරහා භවනාව තුල හිත බඳලා තියා ගන්න අරමුණු ගොඩක් දෙනවා. මෙහෙම ටිකක් දේලා අරමුණු ගොඩක් දේලා ටික දවසක් යනකොට මනසට හොඳට මොහොර වෙනවා. ටික දවසක් මෙහෙම භවනා කරගෙන මනසට හොඳට මොහොර වෙනවා. මොහොරුනාම අපිට පුළුවන්කම ලැබෙනවා අර බාහිර අරමුණු අඩුවෙන් භවනා අරමුණු වැඩියෙන් ඉන්න පුළුවන් ගතියක් ලැබෙනවා. ඒ ක්‍රමක්‍රමයෙන් හැදිලා එනවා. ඒ දක්වාම අපි ඉවසීමෙන් භවනා කරන්නට ඕන. ඒ වගේම හිත පෙට යනවායි කියලා ඒව ඔස්සේ හිත යන්න දෙන්න හොඳ භවනා කමතහන හරහා පුළුවන් තරම් මනස පුහුණු කරවා ගන්නට ඕනේ. ඒක කමතහනක බැරි නම් කමතහන් කීපයක හෝ මනස පුහුණු කරවලා හිත සමාධි කරගන්න ආකාරය තමන් තේරුම් අරගෙන හිත සමාධි කරවා ගන්න බලාපොරොත්තු වෙන්නට ඕනේ. ප්‍රශ්නයක් තියෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතර මහා ධාතු ස්වභාවය මනසින් දකින විට ඒ හොඳින් වැටෙහි දරත ගතියක් පද ගතියක් දහඩිය දමන විට දැනෙන ගිරණ ගතියක් ආදීද ප්‍රකට වේ. මින් නිදිරට යන්නේ කෙසේද යන්න පහදා දෙන සේක්වා. නමුත්ින් මෙතනින් ඒ ධාතු ලක්ෂණවල එහෙම තමයි. ධාතු වල ලක්ෂණ ක්‍රමයේ එකක් වෙනකට පරමාර්ථ ධාතු කියන්නේ ඒකාත්මික භාවනාවේ අවස්ථා කීපයක් තියෙනවා පින්නතුනේ. පළමුවෙන් ලක්ෂණ වශයෙන් තමයි අපිට පේන්නේ. කයේ තද ගතියක් තියෙනවා නම් ඒ කයගත් තද ගතියේ තියෙන තැන අපේ තුම වාඩිලා ඉන්න තැන තද වෙලා ඒ වගේම කොන්ද යම් තැනක තද වෙලා අතපය යම් තැනක් තියෙනවා තද වෙලා ඒ තද වෙච්ච ගතිය මේකට කියනවා තද ගතියෙන් පටවි ලක්ෂණයක් ඒ වගේම ආපෝ ගතිය කියන වැගිරෙනවා දාඩිය වැක්කෙනවා තෙල වැගිරෙනවා ඒ වගේම ලේ වැගිරෙනවා මේ වගේ වැගිරීම දැනෙනවා නම් ඒකට කියනවා ආපෝ ලක්ෂණයක් කියලා සීතල හෝ උෂ්ණය තමක් දැනවන නම් ඒක කියනවා තේජෝ ලක්ෂණයක් කියලා. චරණ ගතිය හෝ සාධාර ගතිය හෝ දැනවන නම් පිම්බෙන ගතියක් වගේ දැනවන නම් ඒකට කියනවා වායෝ ලක්ෂණයක් කියලා. මේ ලක්ෂණය පළමෙන් ප්‍රකට කරගන්නවා. ඒ ලක්ෂණය හොඳට ප්‍රකට කරලා අපි ඊළඟට භවනා වඩන් යනකොට පින්වතුනි මේ කය හොඳට දැනෙන්න පටන් ගන්නවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු කය පිළිබඳ හිත පිළිටවාගෙන භවනා කරගෙන යනකොට මොදෙර දැනෙන්න පටන් ගන්නවා හරියට නිකන් කය තද වෙච්ච දෙයක් වගේ අයිස් කොට්ටයක් වගේ එහෙම නැත්නම් කෙසෙලක් වගේ කය ඒක ඝණයක් වගේ සීමාන රූපයක් වගේ තමයි දැනෙනවා කය දැන් කලින් දැවුනේ කය වෙනත් ක්‍රමයකට
Jika bahana kerjaan kota kaya, dur dayan petanggan wa kima grupya, itu ice kutiak kwege, hari itu kesel kanda kwege, nanti menat thadal kati aja daya kwege, dur dayan petanggan wa. Evela we thawadur tas me dahatu asem meni kerjaan yang netone, patu dahatu, apu dahatu, tejo dahatu, waya dahatu, kini sanjawin, manusia me bahana we pihitu agan yana kota pengetone. Arganya deh sampun matur dahan menawa. Atur dahan mela nikam biurut mela his awakas itu kiawa ge menawa. His awakas ya atur tamang inna wagi dayno. Et mai dahatu karma staning labine samadi. Tamangge kaya nudniya nawa. Ewa ge ma kaya nudniya gihilla. Ahase inna wagi dayno patang ganawa. Ewa ge ma kaya winividayana gati ap matu menawa. Aragana gati sampun matur dahan menawa. Evela wedi buhoma mandurat. Dahatu prakata wenna patan gannawa payak den hoyanne ne dahatu godak pamana vishesha vela tiyenne inge dahatu wala inagata apita puluwan kuda kuda ansu wen karala matu karaganna sharireye tiyena kuda dahatu wenathan ansu kuda roopa kalapa ewa tamai patavi aapo tejo vayo kela kiyanne etara me dahatu kena arthaye pinwathune kuda ansuwai kalin api dakke dahatu lakshane vitarai Ilan kuda ansuota enakota tamai me dahatu karmasthane hari aakarin wedenne. Itara kuda ansuota pattuna sharira nadunni giya. Kuda ansu bawata pattuna vinivida yana gatiyak matuna me welawedi api nawathat patavi dahatu aapo dahatu tejo dahatu vayo dahatu wasen menih karanakota apita dan ara kuda kuda ansu walin tadagatti ansu prakata wenawa patavi dahatu Wagrana gatiya ti ansu prakata wenawa apo dahatu usna gatiya ti ansu prakata wenawa tejo dahatu sarana gatiya ti ansu prakata wenawa vayo dahatu me vidiyata dahatu athara hondawata prakata wanama tamanta e dahatu karmasthane hondawa gamburata matu karaganna puluwan kamak labenawa ena athuru e dahatu karmasthanen tawas gamburata bhavana karagannat awasthawa labenawa me ketiyen api vistara karala dunne dahatu karmasthane sambandhawa Mitra Sabda Gemburu Dewal Esambandu Latino Esapi Karmasthana Wadana Akarya Ewa Sambandu Ketiyang Dari Desana Uludi Desana Karanda Balaparutpino Minyangar Prasni Jeevite Vedikotasak Anun Tupakara Karamin Bahavana Ukiyadimin Bahavana Karna Tupakara Kirimata Madhyasthaniyak Suluenu Arambakara Seveyak Kirimata Balaparutpino Sitimi Esandaha Nisi Maka penyema kapat sedu karena jangan sekwa dimandai penyisi metungi bala perut ini bahwa na hari dewa atau pekawar lainnya ayat ini yang sakas keran ditinggi sandha teman tuh wiswa sewante suami nuah senama ging hambu endo tinggal pradesi mahogewa juga berharap hogewa teman tuh wiswa se suami nuah senama hambu lah itu ambandu pradesi nabagan nai kelapi aradana karena bahwa na wadana yoga wacereyan Mul sama diadakim pelibadan hari itu abu dekin thorawan atar, baru swami nuhas bahwa naudzna atar de, itu tempat tuim, kaya kesuwaya, aloke adi, matuimen sama di matam etiwan bawa asa eti namut, evene awastha vak situ lipawatine subhave, kedarna ah karya karna aven pahadadin, me karna aveng apthalnut pahadaladunma, bahwa naadakim netini saapite hitenamating ekeka sankalpana. Bahawana kiyanne mehemai samadhi kiyanne mehemai kiyala namuth pinwathune bahawanawa karagena yanakota apita labena addekin tika wenai ithin e bahawanawa karagena yanakota api kalinuth matak kalane kamatahanama dewata prakata wela yanakota honda sahalluwak labenawa ahase innawa wage wenna patan gannawa taman inna tana amathak wenawa kaya amathak wenawa kaya athuru dahan wenawa me wage swabhawayan wenawa muladi bayakuth athi wenawa මොකද මේ අද්දකීමක් නැහනේ කය නැති වෙලා ගිහලා සමහරට කය කොටසක් අද්දක නැහැ වගේ දැනෙනවා සමහරට ශරීරේ දැන් උඩ කොටස නැහැ වගේ දැනෙනවා මේ වගේ වෙනවා සමහරුන්ට මුළු කයම නැහැ වගේ දැනෙනවා ඒ පින්වත්නාර සමාධි වෙනකොට වෙන සිද්ධාන්තය අපේ ලේ ධාතුව කර්මාන්‍ය වෙනවා ලේ ධාතුව ක්‍රියාශීලී වෙනවා ඒ හරහා මොලේ ක්‍රියාකාරීත්වය හොඳට ප්‍රබල වෙනවා ස්නායු ක්‍රියාකාරීත්වය හොඳට ප්‍රබල වෙනවා ඉස්නායු සියල්ලක්ම අවදි වෙනවා ඒ වෙලාවට තමයි අර සහැල්ලුව දැනෙන්නේ කය නොදිනිය යනවා වගේ දැනෙන්නේ අහසෙ ඉන්නවා වගේ දැනෙන්න පටන් ගන්න මේ විදිහට ඒ කය නොදිනිය යනවා වගේ අහසෙ ඉන්නවා වගේ දැනෙනකොට හිතට බයක් හදා ගන්න නැතුව තවදුරටත් කමතහනම කරගෙන යන්නට ඕනේ
බෝධනාට අමතක වෙනවා ඒ වෙලාවේ කමඨහන බයක් ඇති වෙනවා එහෙම වෙන්න එපා ඒ වෙලාවටත් කමඨහනම කරගෙන යන්න හුස්ම රැල්ල නම් බලා බලා හිටියේ හුස්ම රැල්ලම අරමුණු කරන්න වෙනත් මෛත්‍රිය නම් කර කර හිටියේ මෛත්‍රියම අරමුණු කරන්න එන්නතන මේ සමාධියේ ස්වභාවය බොහෝ භවනා වලට ඒක ආසන්නයි ආනාපාන සමාධියට ආසන්නයි මෛත්‍රිය සමාධිය බුදුගුණ සමාධියත් ඒට ආසන්නයි ඒ වගේම වෙනත් කසින සමාධි වුණත් ඊට ආසන්නයි හැබැයි ආසන්න කියලා එක සමාන වෙන්නේ නැහැ ආනාපාන සමාධිය බොහොම සාන්තයි ප්‍රසන්නයි ඒ වගේම ප්‍රණීතයි බුදුගුණ භාවනාවේදී සමාධිය බොහොම ප්‍රභාස්තරයි ඒ වගේම බොහොම අවබෝධාත්මකයි ඒ වගේම මෛත්‍රී වාගේ භාවනාවක සමාධිය බොහොම පොළොල් පොළොල් පරාසයක් තුළ මනස අවදි වෙලා පිහිටනවා කසින භාවනාවක් වගේත් එහෙමයි ඒ වගේ නමුත් එක හා සමාන ආසන්න සත්කින් මේ හැම එකම පිළිටනවා සමාධියෙන් සමාධියට යම් බඳු වෙනස්කමක් පිළිටනවා ඉතින් මෙන්න මේ විදිහට ඒ භාවනා අධ්‍යක්ෂින් ටිකක් තමන්ට ලැබෙනකොට ලොකු සහල්ලුවක් ලැබෙනවා ඉතින් ඒ වගේ තමන්ට ලැබෙන අධ්‍යක්ෂෙමුත් එක්ක තමන්ගේ භාවනා විදිහට අඛණ්ඩව කරගෙන යන අදිෂ්ඨාන පිළිටවා ගන්නට ඕනේ මේවා පළමුවෙන් අහලා දැනගන්න දෙවනුව තමන් භාවනා කරනකොට තමන්ගේ ප්‍රතිඵලයක් එක්ක දැනගන්න ඊළඟට තමන් ඒ සමාධියම මතු කරගෙන විපස්සනා නුවණ එහෙම නැත්නම් ප්‍රඥාව අවදි කරගන්න බලාපොරොත්තු වෙන්න. එන්නතරව පුළුවන් තමයි තේනම් අපිට මේ සක්කාය දිට්ඨි ආදී කෙලෙසයන් සම්පූර්ණයෙන්ම අයින් කරලා සෝහන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න. හොඳයි අපි මේ පින්වතුන්ට ආශිර්වාද කරනවා මේ භවනා මාර්ගයේ හොඳට පිළිවෙලට අනුගමනය කරලා සමත භාවනාවෙන් සමාධි සියල්ලක් පරිපූර්ණ භාවයට පත්කරගෙන විපස්සනා භාවනාවනොත් සියල්ලක් පරිපූර්ණ භාවයට පත්කරගෙන මේ පින්වතුන් සෑදනාටම සෝහං ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්නවා ආකාසට්ටාච බොම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනන්තේ ධර්ම ශ්‍රවණේ කළ කුසලිය සංගනාට මෙලව සනසීම පරලෝ සනසීම සාන්තලෝකෝත නිවන් ආබෝධය පිණිසම උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා සම්මනාතම තිරුවන් සරණයි.